මම දිස්ත්‍රික් නායකත්ව ඉල්ලගෙන කියන හැ. සජිත් ප්‍රේමදාස මැතිතුමා සමගිත් බලවේගයේ නායක හැටියට නිවැරදි තීරණයක් ගත්තා. මුළු මහත් රටේම දිස්ත්‍රික්කවලට ඒ අනුව කළු ගම්පා දිස්ත්‍රික්කෙටත් මම අවුරුදු 15ක් පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට මා ගැන මම වර්ණනා කරගන්න මෙතන සූදානම් වන්නේ නැහැ. මම වැරද්දක් කළා නැහැ. රටේ දේපොළ මං කොල්ල කාලා නැහැ. රට මට පුළුවන් දේවල් මම මේ රටේ මම ජීවත් වෙන ප්‍රදේශයට කරලා දෙනවා. ඒක මේ කොහෙවත් පත්තරවල මාධ්‍යවල දැකලා නැහැ. මට උදේ ඉඳන් හැන්දෑව වෙනකම් පැය 24 දේශපාලන කෙනෙක් කරගෙන මම ඡන්ද 10ක් දැන් කරලා ඒක ඡන්දයක් පමණක් පරිදිලා මේ ඡන්දය 11 වෙනි ඡන්දේ. ඒ නිසා මට ඒක ලබා දීම පිළිබඳව මට වඩා මාව දන්න මේ ප්‍රදේශයේ සත්‍ය වශයෙන් දේශපාලනය දන්න අය අගය කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස මුතුමා. මම මේ ආසන 13ටම නායකත්වය දෙන්න තමයි මම කටයුතු කරන්නේ. ආයේ එකකටවත් දුර්වල වෙන්න ඉඩ තියන්න මට ඉඩක් දීලා නැහැ. මම නායකයා හැටියට නම් ඒවල මනාප ගැනීම නෙමෙයි මම කියන්නේ. පක්ෂයේ ඉදිරියට ගැනීම, පක්ෂය ජයග්‍රහණය කරන මේ රටේ පාර්ලිමේන්තු ශක්තිමත් ගම්පා දිස්ත්‍රික්ක මන්ත්‍රීවරු පිරිසක් බිහි කරගන්න මුළු ආසන 13ම ජයග්‍රහණය කරන තමයි මට තියෙන වගකීම. ඒ දේ මම කරනවා. හැකි පමණ ඒ දේ කරනවා. ඒ වගේම ශක්තිමත් අපේක්ෂකෝ පිරිසකුත් අපි දැන් ඇතුළත් කරලා තියෙනවා. විස්තරාත්මකව කිව්වොත් අපි පළමුවෙන්ම අපේක්ෂකෝ පිරිසත් එක්ක සාකච්ඡා කරලා විශේෂයෙන් අපි ඒ ආසනවල දුර්වල තැන් දුර්වල විදිහට පහුගිය කාලේ අපි ඔබ දන්නවනේ ගෙයින්ගට යෑමේ ව්‍යාපාරයක් තියෙනවා ඡන්දෙකදී. ඒ වගේම ඒ අපේක්ෂකෙන්න තියෙන අඩුපාඩු ගැන අපි හොයන්න ඕනේ. ඒ අපේක්ෂකේ පිළිබඳ යම් කිසි මතභේද තියෙනවා නම් ඒක නැති කරලා මොකක් හරි ක්‍රමවේදයක් හදන්න ඕනේ. අතව අපේ ප්‍රාසභාවල ඉන්න මන්ත්‍රී කණ්ඩායම් ඉන්නවා, අපේක්ෂකයෝ කණ්ඩායම් ඉන්නවා, පළාත් සභාවල ඉන්න අය ඉන්නවා, සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ ඔක්කොමටම වඩා උදව් කරන ගම්වල මිනිස්සු ඉන්නවා. ඒ සියලු දෙනාම එකමුතු කරගෙන අපි ඉදිරියට යන වැඩපිළිවෙලක් කරනවා. ඒක අපිට ඉතාම පහසුයි. සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකත්වයෙන් දෙන නිසා විශාල ජන කැමැත්තක් තියෙන නායකයෙක් එක්ක අපි යන්නේ. දැන් දිස්ත්‍රික් නායක හැටියට මම නාම යෝජනා අත්සන් කරපුවම තමයි මේ ප්‍රදේශයට ඒක ප්‍රසිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අනුව ඒ අපේක්ෂිතෝ සංවිධායකයෝ සහ ගම්වල ඉන්න ජනතාවත් එක්ක ඉස්සරහට අර යනවා. කිසි විටකවත් ඒ කවුරුවක් ඒ කිසිම වගකීමක් පැහැර හරින්නේ නැහැ. මම ආසන 13 වගකීම හරි හරින බාර අරන් අපේක්ෂකයන්ගේ මනාප කඩා ගැනීම නෙමෙයි මම යන්නේ. අපි පක්ෂයේ මේ ගම්පා දිස්ත්‍රික්කයේ ඉතාම ඉහළින් ජයග්‍රහණ කිරීම කටයුත්තට යන්නේ. මට ඒ ජනතාව ළඟට අපි ඒ විදිහට පැහැදිලිව සද්භාවයෙන් මේක ජයග්‍රහණය කරන්න යන බව ඔප්පු වුණාම ඒ කවුරුත් අපිට එකතු වෙන බව මම දන්නවා.